विशेषम महाबैंक वार्ताव दीर्घकालयक् मे पार्लिमेंट इदिरिपत् करन वार्षिकव अपि वार्षिक साक्षात्कार करन एहि धनागयम पिलिबंदव ऋणागयम पिलिबंदव संख्या सह दत्यम पिलिबंदव अपि अतितरम विश्लेषणे करमि मे पार्लिमेंट तुल साक्षात्कारवट बंदुम करला तिबिनो हबै अपि आपवेरला बेलिवु ඒ සංඛ්‍යා දත්ත තුලින් පෙන්නන ඒ ධනසා ඍණ අගයන්ගෙන් පෙන්නන යථාර්ථි නොවන යථාර්ථවාදී නොවන අදහසක් සැබෑ භූමියේ අදහසක් කුමක්ද සැබෑ භූමියේ අදහස දිහා බැලුවොත් ගරු කථානායකතුමනි පාසල් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා අවශ්‍ය වෙන වැසිකිලි පහසුකම් නොමැති ඒ වගේම පාසල් ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා පානීය ජලය හිගව් එවැගේම තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා තමන්ගේ දැනුම තමන්ගේ හැකියාවට සරලන රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වුණු ඒ වගේම විශාල ගොවි ජනතාවක් ඉන්නවා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විශාල වේසමාන්සි කුසකර්මාන්තී යෙදුනත් එහි ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවුණු ඒ වගේම විශාල දීවර ජනතාවක් ඉන්නව මොනතරම් දියඹේ ගොස් මාළු අස්සන නෙළුවත් නෙළන මාළු අස්සන විකුණා තමන්ට සාර්ථක ජීවිතයක් ගත කරගැනීම සඳහා ප්‍රමාණවත් වෙන ආදායම් නොලැබෙන. ඒ නිසා අපි මේ දත්ත ඉලක්කම් ඍණ ධන අගයම් පිළිබඳ සාකච්ඡා කරත් මේ සමාජ ජීවිතයේ මුහුණ දී තිබෙන ඇත්ත ගැටලුව තිබෙන්නේ එතෙන්. ඒ නිසා මා හිතනවා තාමත් මේ සමාජ ජීවිතයේ මුහුණ දී තිබෙන ඇත්ත ගැටලු සඳහා අවශ්‍ය වෙන විසඳුම් ප්‍රවේශයක් මෙතෙ පැවති පාලනයන් ගොඩනගා ගන්න අසමත් වී තිබෙනවා. හැබැයි මේ මහ බැංකුව ඇතුළත ඒ දත්ත ඒ ආකාරයෙන් පෙන්වුම් කර තිබුණත් මහ බැංකුවෙන් නොපෙන්නන දත්ත ප්‍රමාණයක් තිබෙනවා. මා දැනගන්න කැමති විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ පසුගිය ආණ්ඩුව කරෙහි තිබුණු ප්‍රධානම චෝදනාව ප්‍රධානතම චෝදනාව 2015 පෙබරවාරි මාසේ 28 වෙනිදා මහ බැංකුව විසින් බැඳුම් කර මිලදී ගැනීමේදී ඇති වූ ගනුදෙනු. එෙහිදී ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 11ට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා ශ්‍රී ලංකා රජයට. ද අපි දැනගන්න කැමති එයි ප්‍රධාන චූදිතය හැටියට ඒ මහ බැංකුවේ ඒ මොහොතේ අධිපති ධූරයේ දරපු අර්ජුන මහේන්ද්‍රන් ඒ වගේම ඒ මොහොතේ මහ බැංකුව බාරව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන චූදිතයන් ලෙස සඳහන් කොට ප්‍රධානෙහි වරදකරුවන් සහ හවුල්කරුවන් ලෙස සඳහන් කොට දේශපාලන වේදිකාවේ සමහර වාර්තාවල සමහර ප්‍රකාශන තුල එළියට අවිලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව මට මතකයි බලයට පත් වෙන පෙර तमंगे वेदिकाय प्रधान प्रहार बोट पत्कर गत्ते मे बेंदुमकर गनुदेनु अंट गनुदेनु करुवंट हौल्लू अंट दंडुवन लबा दिन बव निसमादन करन कमति मुदल तुमत मे पार्लिमेंट तिनु अगमत तुमारेस निसमादन करन कमति मे अर्जुन महेंद्रन सिंगापुर वेन गेन्वा गनीम संदहा मुकद ओ सिंगापुर पुरवेसी देन विसिनी संसोदरेन तवत बहु पुरवेसिकम नेद विनास्कोट विनास्करन सुदनम वेला तिबिनो मम दनगण कमति मे अर्जुन महेन्द्र दनट अरगन तीन क्रियामार्ग मुनवद गेन्नागनीम सदाणी प्रकाशित पत्कुना ओह नम मारु करोगी मदनेकोमद हई नम मारुक मारुक नम दो इन सर नम मारुक शरीर मारुला ने ඔවුන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරලා තිබෙන කුමන ආකාරයේද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතු. ඒ වගේම මේ මහ බැංකුව පිළිබඳව තවත් ඔව් මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලින් ගොඩක් සල්ලි දැම්ම නේට නේෂන් ට්‍රස්ට් එකට මතකද රත්වත් එයාට. ඔව්. හරිද? ඒ කියන්නේ නම වැරදුනා නේද? එන්ට්‍රස්ට් සමාගමට एक महाबैंक सेवक अरसाधक अर मुदले विशाल मुदल प्रमाण रत्वत्ते सोहिरांगे मा दन्ना विदिट हरिद अध्यक्ष मंडले धरण
අධ්‍යක්ෂ මණ්ඩලයේ ධර්ණ ඉන්ට්‍රස් සමාගමට ගරු කතානායකතුමනි මේ පිළිබඳව අධිකරණයේ නඩුවක් යනවා මෙතුමාට මේ පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ නඩු නම් මොනවද අප්පා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් හැටියට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දන්නවා ගරු කතානායකතුමනි එල්ලුම් ගස් හිමි වූ කෙනෙක් එල්ලුම් ගස් හිමි වූ කෙනෙක් අධිකරණයේ තබා තවන් අධිකරණයේ ස්ථානගත කරන්නේ කොහොමද එල්ලුම් ගස් නියම වූ කෙනෙක් අපේ රටේ සියලු අධිකරණවල තියන්නෙත් නැහැ එකක් බෝගම්බර දෙක වැලිකඩ දැන් නම් අගුණකොළ පැලැස්ස මා දැන් නැගිනියනවද කියලා ස්ථාන තුනක ඇයි මා හිතන්නේ ඒකත් මටත් වඩා හොඳට දන්නවා ඇති රත්වත්ටි මා මිත්‍ර මන්ත්‍රීතුමා මොකද ඒ ආශිතව ගොඩක් අත්දැකීම් තියෙන නිසා එනිසා මා කියන්නේ බන්ධනාගාර තුනක් ස්ථානගත කරන්න තෝරාගෙන තිබෙනවා ඒ වගේම සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි එල්ලුම්ගස් නියම වූ කෙනෙක් ඔහුට ආවේණික ඇඳුමක් පොදු ඇඳුමෙන් පරිබාහිරව වෙනස් ඇඳුමක් බන්ධනාගාරයේදී තීරණය කරන ඒ වගේම ඔහු රඳවා තැබීමේදී ඔහු රඳවා තැබීමේ සාමාන්‍යයෙන් අනිත් සිරකරුවන් සමග මිශ්‍ර නොවෙන්න ඔහු රඳවා තබනවා ඇයි ප්‍රධාන හේතු කීපයක් තිබෙනවා එල්ලුම්ගස් නියම වූ කෙනෙක් පිළිබඳ තියෙන හේතු තමයි ගරු කතානායකතුමනි ඔහුට ලබා දී තිබෙන දඬුවම එල්ලුම් ගහ එනිසා ඒ දඬුවමෙන් එහා යන දඬුවමක් නැහැ එනිසා ඔහු අනෙක් සිරකරුවන් එක්ක ගැවසීම හෝ ආරක්ෂාවේ දුබල තිබෙන තැන්වලට ඔහු ගෙනියන්නේ නැහැ ඔහුටම ඌ ආවේනික කුටියක ඔහු තියෙනවා එයි ඔව පැන යාම සඳහා ප්‍රයත්න දැරිය හැකි කියන සැකය ඇයි ඔහුට හිමි වී තිබෙන දඬුවම මරණය නම් ඔහු පැන යාම හරහා ඔහුට ලබා ගත හැකි උපරිම දඬුව මරණය එනිසා ඔහුට පැන යාමට බාධා එල්ල වෙන ආකාරයෙන් ඒ සුරකුටි සකස් කොට තිබෙනවා 1 2 එල්ලුම්ගස් නියම වූ කෙනෙක් විශේෂයෙන්ම විශේෂ තැනකදී රඳවා තබන්නේ ඔහුගේ ජීවිතයේ පිළිබඳව පවා මොකද ඔහුට එල්ල වී තිබෙන චෝදනාවෙන් ඔහු දඬුවම් ලබන්නේ මරණ දඬුවම නම් ඔහුට ඉමීත්තේ මරණය එනිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනුනුත් ඔහුට නිදැල්ලේ ගමන් කරන්න දෙන්නේ නැහැ මොකද ඔහු සිවිදි විහානි කර ගැනීම අනතුරු තිබෙනවා එයි ඔහුට හිමියුත්තේ මරණය එහෙනම් මරණය හිමිවෙච්ච කෙනෙකුට මරණය ලබා දීපු දඬුවම් ලබා දීපු කෙනෙක් ඕනෑම මොහොතක තමන්ගේ ජීවිතය හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරිය හැකි එනිසාත් ඔහුට ආරක්ෂක වැඩපිළිවෙළක් හදනවා 2 3 මරණ දඬුවම හිමි වූ කෙනෙක් සාමාන්‍යයෙන් ගැවසෙන්න සාමාන්‍ය අනෙත් අයත් එක්ක ගැවසෙන්න ඉඩ ඇයි ඒක අපේ AI පිළිබඳව මම මෙතන කරු අගමැතිතුමා දන්නා මම ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ නැහැ ඔබතුමාට මතක ඇති දීවර අමාත්‍ය ධූර දරන කාලේ මේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා ඔබතුමාට මතක ඇති ඔබතුමා 2001 වකවානුවේ දීවර අමාත්‍ය ධූර දරන කාලේ 2001 අයවැය ලේඛනයේදී දීවර අමාත්‍යංශ පිළිබඳ විවාදයේදී මේ මරණ දඬුවම් පිළිබඳව මම ගොඩක් දේවල් මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා එනිසා මම හිතන්නේ ඊට පස්සේ තුමාමට හම්බ වෙලා කැන්ට් නේද භෝජනාගාරයේදී ඔබතුමත් ඒක ගැන මට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා එනිසා මම හිතන්නේ ඒ ඉතිහාසය අපි ගොඩක් මතක් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා ඒ ඉතිහාසය පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ විවාද කරලා තිබෙනවා ගරු අගමැතිතුමා සහ මා අතර ඒවා පිළිබඳව පෞද්ගලිකවත් අපි කතා කරලා තියෙනවා එනිසා ඒවා ගොඩක් අපි දැන් කතානු කරමු ඒක ගොඩාක් හොඳයි එනිසා මා කියමින් ඉන්නේ ඒ නිසා මේ මර දඬුවම හිමි වූ කෙනෙක් මරණ දඬුවම එල්ලුම් ගහ හිමි වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන්න පටන් ගත්තොත් සිදුවිය හැකි දේ තමයි තවත් කෙනෙක් අවශ්‍ය නම් ඝාතනය කරන්න පුළුවන්. එයි. ඔහුට එහෙත් හිමිවන්නේ මරණ දඬුවම. ඔහු තවත් කෙනෙක් ඝාතනය කරොත් එහෙත් ඔහුට හිමිවන්නේ මරණ දඬුවම. ඒ නිසා සාමාන්‍යයෙන් ඕනෑම නඩුවකදී ඕනෑම දඬුවම පිළිබඳව අභියාචනය කරාට පසුව ඔහු චූදිතයෙක් බවට පත් වෙනවා. अभियाचने
කරුණා කළා අනිවාර්යෙන් කතා කරගතුමි මම විවාදේ කතා කළ යුතුයි ඒකනේ මේ මහ බැංකු වාර්තාව අපේ රටේ මුදල් වියදම් කිරි ගිය අවුරුද්දේ අයවැය ලේකණේ මුදල් වෙන් කිරීම පිළිබඳවත් මේ මුදල් වියදම් කු වූ ආකාරයත් ඒ ආකාරයේ එක එක ශේෂ්ත්‍රවල බලපා තිබෙන ආකාරයක් මේක ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව ගත්තොත් ගරු කතානායකතුමනි ගිය වර අයවැය ලේකණේ වන්දනාගාර සඳහා මුදල් වෙන් කොට තිබෙනවා නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මුදල් වෙන් කොට තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා අපරාධ අඩු කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා අලුගෝසුවට සල්ලි වෙන් කොට තිබෙනවා අලුගෝසුවෙක් ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තිබෙනවා කඹත් තරම් තියෙනවා ඒවත් මහ බැංකුවේ එනිසා ඒ වාර්තාවේ තියෙන නිසා කඹේ ගැන මම මේ කතා කරන්නේ මතක තබා ගන්න එනිසා ගරු කතානායකතුමා කියන්නේ ඊට පස්සේ ඕනෑම සිරකරුවෙක් ඔහුගේ වරද පිළිබඳව අභියාචනයක් කරාට පසුව ඔහු චූදිතේ බවට පත් වෙන එක ඇත්ත. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම කෙනෙක්ම අභියාචනයක් කරාට පසුව ඇපදීලා එළියට දානවා. හැබැයි මිනී මරුමට හිමු වූ කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි? එල්ලුම් බාට නියමු කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි එළිය එල්ලුම් බාට නියමු කෙනා එළියට දාන්නේ නැත්තේ? එයාට බය නෙවෙයි. මේ රටේ නීතිය මේ ආකාරයෙන් උල්ලංඝනය කිරීමට බයයි. මතක බගන්න. නැත්තම් ප්‍රේමලාල් ජයසේකර අපි ඉතා හොඳින් කතා කරන කණ්ඩායම් ඒ පිළිබඳ අපි වාදයක් නැහැ මම මේ කතා කරන්නේ ඔහු අනවතක් කියන්නේ ඔහු ඇය එල්ලුම් ගහට නියම වුණාට පසුව අභියාචනයක් ඉදිරිපත් කළාට ඔහුව කිසිසේත්ම එළියට දාන්නෙත් නැ අඩුම තරම රිමාන්ඩ් එකට දාන්නෙත් නැ ඔහු යලි රඳවා තබන්නෙත් අර සිර කුටියෙමයි චුට්ටක් ඇඳුම් මාරු කරන විතරයි ඇඳුම වෙනස් කරන හැබැයි රිමාන්ඩ් ඇඳුමයි දෙන්නේ ඒත් රිමාන්ඩ් ඇඳුම දෙන්නේ නැ හැබැයි රඳවා තියන අර කුටිය ඇයි කරුණු තුනක් මත ඔහු සිවිදිවි හානි කරගැනීමේ හැකියාව දෙක ඔහු පැන යාමේ හැකියාව තුන ඔහු විසින් තවත් ඝාතනයක් කිරීමේ හැකියාව මේ කවරක් සිදු වුණත් ඔහුට ලබා දෙන්නේ මරණ දඬුවම ලබා දීපු කෙනෙකුට ඕනෑම වර්ගයේ අපරාධයකට නැවත දොරටු විවෘත කරනවා එයි කුමක් කළත් නැවත මරණය කුමක් කළත් නැවත එල්ලුම් ගහ කුමක් කළත් නැවත මරණ දඬුවම එනිසා මොකද කරන්නේ එනිසා අපේ රටේ විවස්ථානුකූලව තිබෙන කරුණු වලට අමතරව අධිකරණයේ මරණ දඬුවම ලබා දෙන අය පිළිබඳව බන්ධනාගාරය තුළ තියෙන සම්ප්‍රදායන් සහ නීති සමුදායක් තිබෙනවා ඒ සියල්ල ගැබ් වී තිබෙන්නේ මෙතන අන්න එතන තමයි ගරු කතානායකතුණු මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ එල්ලුම් ගහට නියම වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන ඉඩකඩ දීම අනෙක් අයත් එක්ක ගැවසීමට ඉඩකඩ දීම සහ ඔහුට නිදහසේ ගමන් කිරීමට ඉඩකඩ දීම මේ කරුණු තුනෙන්ම එකක් ඔව් ඩිමන්ඩ් හොඳයි හොඳයි ගරු කතානායකතුමනි අන්ද කුමාර දිසානායක මැතිතුමාත් විපක්ෂ මන්ත්‍රීවරුත් සභාව නොමග යවමින් සිටින නිසා ඔබතුමයි අවසර ප්‍රාර්ථනාවක් තපර කීපයකට අපේ අපපනතේ 20 3 වගන්තිය සහ ඊට අනුබද්ධ ආනුෂංගික වගන්ති කියවන්න මේ වගන්ති ටික ප්‍රකාශ කරන්න මේ සභාව නොමග යනවා ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333 1 2 3 වගන්ති කියවන්න අන්තිවල තියෙනවා චූක් විසින් අභියාචන අධිකරණයට අභියාචනයක් කළ පසු ඒ අභියාචනයේ විමසීම වන තෙක් ඒ තනත්තා සලකන්නේ වර්ධකරුවෙක් නෙමෙයි රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සියලු අයිතිවාසිකම් ලැබෙනවා කියලා. ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න. මේ තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය මම සභාගත කරනවා ගැව කතානායකතුමනි. අපරාධ නඩු විධාන සංග්‍රහය අදාළ වගන්තිත් අපවන්නතේ අදාළ වගන්තිත් සභාගත කරනවා. මට හැන්සාඩ් ගත කරනවා. මේ වගන්තිය කියවන්න කියන්නේ සභාව නොම කියන බොරු කතන්දර කියන්න එපා. හැබැයි මතක තියාගන්න හමුදා ප්‍රතිවරයෙකෝ හමුදා නිලධාරියෙක් විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හමුදා නීතියයි වළංගු වෙන්නේ. එහිදී අනුගමනය කරන ප්‍රතිපාදන ඊට වෙනස් එකක්. ඒ නිසා ඒක අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව තියෙනවා. එසේ දන දන නීතිය නොදැන හැමදාම බොරු මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අපේ කනගාටු ප්‍රකාශ හරි. ගරු කතානායකතුමනි වේගයෙන් කතා කරාට කලබලයෙන් මුරදුන්නට සත්‍ය සත්‍යමයි ඒක විතරක් තේරුම් ගන්න ඔබතුමා මාතෘකාවෙන් පිටියක් නැතුව කතා කළා නම් කිසි අවුලක් නැහැ මේ බලමු ගරු
පොඩක් පොඩයිට පොඩයිට පොඩයි ගරු ගරු කතාන මායිතා පැහැදිලිව කියන්නේ ඔබතුමා මාත්‍රකාවට අදාළව කතා කරන්නේ එතකොට අවුලක් නැහැ බොහෝ අපරාධයන් ඉද ගරු කතානායකතුමනි ඔහු අභියාචනයක් ඉදිරිපත් කරාට පසුව ඔහුට ඇප ලැබී නිදහස් වෙනවා හැබැයි එල්ලුම් ගහ නියම වූ කෙනෙක් අඩුම තරමේ කුටියෙන් තව තැනකට මාරු කරන්නෙත් නැහැ ගරු මන්ත්‍රීතුමා ඒකත් මේ අද විවාදයේ අදාළ මාත්‍රකාවක් නෙමෙයි ඒ නිසා ඔබතුමා ඒ කතා කරුවා නම් හොඳයි ඔව් මා විවාදෙට එන්න ඕන ගරු කතානායකතුමනි ගරු 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 කතානායකතුමනි මා ඔබතුමාට කියනවා නැවත දීර්ඝ ප්‍රශ්නයක් අවස්ථා කීපයක් මතු කරලා තිබෙනවා ඔබතුමාට මගේ කතාව කරගෙන යන අවස්ථාව දෙන්න ඕනතරම් කාලයක් ලැබයි දී තිබෙනවා ආණ්ඩු පක්ෂයට එනිසා ඔවුන්ට ඔවුන්ගේ කතාවවලදී ඒ සඳහා පිළිතුරු ලබා දිය හැකි ඔබතුමාලටත් අද ඕනතරම් කාලය දීන ඒ හින්දා මාතෘකාවට අදාළව කතා කරන්න ගරු කතානායකතුමනි ඔබතුමාලට අද විශාල කාලයක් ඉතුරු වෙලා තියෙනවා ඔව් ඒ නිසා තමයි කතා කරන්නේ මේ ඒ නිසා තමයි මම කතා කරන්නේ ඔව් ඒකෙන් අදාළ වෙන්නේ නැහැ මාතෘකාවෙන් පිට කතා කරන්න පුළුවන් කියලා ඉන්ද ඔබතුමා මාතෘකාවට කතා කරන්න ඔබතුමනේ මා නැවත මාතෘකාවට ගන්නේ මා ඔබට පැහැදිලි කරා මහා බැංකු වාර්තාව ගාන මුදල් වෙන් කර තිබෙනවා මුදල් වෙන් කර තිබෙනවා අලු කම්බයක් ගන්න මුදල් වෙන් කර තිබෙනවා අලු ගෝසුම් බදවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණත් කරනවා තිබෙනවා ඒ නිසා මා හිතනවා කම්බයේ පිළිබඳව අලු ගෝසුම් පිළිබඳව එල්ලුම් ගහට නියමුව අය පිළිබඳව ඒ නියමුව අය පාර්ලිමේන්තුවේ වාඩිවීම පිළිබඳව ඒ නියමුව අය ඒ කියන්නේ අධිකරණයකදී ලබා දිය හැකි උපරිම දඬුවම වන එල්ලුම් ගහට නියමුව අය පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕන ඒ වගේ හිමම සරලව අත්තරින් බෑ කරු කතා නැගතුනේ ඒ කියන්නේ මේක නීති සම්පාදනය කරන ආයතනේ නීති සම්පාදනය කරන ආයතන ඇතුලේ ඔව් මේක ගරු ජොන්ස්ටන් දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉස්තර විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කරපු එක කතාවක් මට පෙන්වන්න ඕන ආපු පාර්ලිමේන්තු වාර්ගාන කියනවනะ හරිද එනි සමායි මේ විවාදයට පැටලෙන්න ලැස්ති නැහැ හරිද හව් මෙතුමනි මෙතුමගේ ආණ්ඩුවේ මට නඩු දැම්ම 11ක් ආලිමෙන්තුවේ නෙමෙයි තමුන්නාස තිබ්බ අපි හිරගෙදර අමුන්නාසගේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රඤ්ඤ රාමනායක මහත්තයා වගේ ආගේ ඒ ගිය තැටි වලින් හොදට දැනුණා මොකද්ද කරුවේ කියන එක තමුන්නාසල අපි දැම්ම හිරගෙදර ආලිමෙන්තුවේ ඉන්න නෙමෙයි තමුන්නාස දුන්නේ හරි මන් තමුන්නාස බැලි අපි විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබුණා නම් අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා ඒ නිසා ගරු කතානායකතුමනි හරිද එහෙම තියෙනවා නම් මා සතුව එවැනි බලයක් තියෙනවා නම් මා සතුව එවැනි බලයක් තිබෙනවා නම් බොහෝ මේ මොහොතෙත් නැගිටලා මට කතා කරන්න කෙනෙක් නැතු වෙනවා මා දන්නවා මේ මොහොතේ ගරු කතානායකතුමනි මට එවැනි බලයක් තිබ්බනම් ඔහොම නැගිටලා කතා කරන්න කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටිනවා මම ඒක දන්නවා මට එවැනි බලයක් නැතිවීම ගැන මා කනගාටු වෙනවා ඒ නිසා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ බලය දඬුවම් අපරාධකරුවන්ට දඬුවම් දීම බලය වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නැති බවත් මා දන්නවා ඒ නිසා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි තමුන්නාසලගේ ආණ්ඩු කරලා තියෙනවා 1989න් පස්සේ ගරු කතානායකතුමනි දැන් අවුරුදු 31ක් ගත වී තිබෙනවා මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුම අවුරුදු 10ක් ජනාධිපතිකම දරලා තියෙනවා ඒ වගේම දැන් අග්‍රාමාත්‍ය දූරදරන දීර්ඝ කාලයක් තමුන්නාසලා තිබුණා අනේ පරීක්ෂණ කළ දඬුවම් දෙන්නකෝ අපි හරි සතුටුයි හරි සතුටුයි හරි සතුටුයි හැබැයි අපිට එක ආණ්ඩුවක් આવොත් මම දන්න ඕක ගැන කරන විදිය මම මතක යන්න එක සැරයක් આવුත් කිසි වංචනිකෙක් කිසි අපරාධකරුවෙක් හරිද මේ ඉදිරිපිට තියන්න දෙන්නේ නැතුව ගරු මන්ත්‍රීමා ආයිමත් ඔබතුමා මාතෘකාවෙන් පිටට යනවා මහ බැංකුවේ දඬුවම් ලප්පු කෙනාද මහ බැංකුවේ මුදල් හොරකම් කරපු කෙනාද සේවක අරසාද කරමුදලෙන් එහෙට මෙහෙට කොටස් මිලදී ගැනීම හරහා ඩීල් දාපු අයද ඒ වගේම නේද ටෙලිෆෝන් දුරකථන හරහා තමන්ගේ ඉඩම අවශ්‍ය නැන් කියන්නේ නේද මේ මුදල් කප්පම් බෙදා ගැනීම සඳහා දරු පිටතුමනි ඇඳුම සුදු වුණාට ක්‍රියාකාරීත්වය කලුයි ඒ නිසා ගරු කතානායකතුමනි අරේ ආව ඇයි ඔබතුමා නැගිටි ඇයි නැගිටි ගරු කතානායකතුමනි මං හරි සතුටින් මේක කතා කරා මට ගරු කතානායකතුමනි ඔව්
ඇඳුම සුදුයි ගරු කතානායකට ඇඳුම සුදුයි ඔය ඔය ඒක ඒ ඒ ගරු කතානායකතුමනි ඒ ගරු කතානායකතුමනි දුර ඒ ගරු කතානායකතුමනි ඉඩමකින් ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමෙන් කප්පම් ලබා ගැනීම සඳහා දුරකතන ඇමතුම ගත් කෙනා තමයි ඒ දැන් මොහොතකට කලින් නැගිට්ටි තව ඕනද පරණ මූණු පරණ දන්න මූණු නැගිටින්නකෝ මං හරි ආසයි ඔය අලුත් මූණු ගැන මට තාම මතකයක් නැහැ හැබැයි නැගිටින්න පරණ මූණු මං එකෙන් එක කියන්නම් නැගිටින්න පරණ මූණු මං එකෙන් එක කියන්නම් නැගිටින්න කරුණාකරලා අලුත් මූණු එපා මං දන්නේ නැහැ අලුත් මූණු ගැන මං ටිකක් හොයන්න ඔව් ඔව් රණතුංග වන්තුමා නැගිටින්න අර කතා නායකතුමනේ තමන්ගේ පුතාව මී ලංකාවේ කියන්නේ ආලංකාවේ දම්මා වෘත්ති සමිති ක්‍රියාත්මක කරේ නැහැ ඒ වන්දිකා සුදුනෝ එන්න හදන්න එපා හරි ඒ ඒරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. එනිසා ගරු කතා කතානායකතු මම කැමති පරණ මූණු නැගිටිනවා නම්. නැගිටිනකොට මට පරණ කතාව ඔළුවට එනවා. දැන් අලුත් මූණු වැඩක් නැහැ. අලුත් මූණු වැඩක් නැහැ. අලුත් මූණු ගැන මතක නැහැ මට. අලුත් මූණු ගැන මතක නැහැ. හරිද? ඔය පරණ මූණු නැගිටිනකොට ගරු කතානායකතුමනි පරණ කතා ඔක්කොම ඔළුවට එනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මාතෘකාවට කතා කරන්න. මා දන්නවා ගරු කතානායකතු ඉස්සරහත් ආණ්ඩුව පිටිපස්සෙත් ආණ්ඩුව. මම ඒක නොදැන නැගිටිනව නෙවෙයි. ඉස්සරහත් ආණ්ඩුව පස්සෙත් ආණ්ඩුව. ඉස්සරහා තාණ්ඩුව පස්සේ තාණ්ඩුව දෙක දැනගෙන තමයි නැගිටින්නේ ඒ නිසා මේ ගරු සභාවේ ගරු කතානායකතුමනි ඔව් මන්තිද මේ ගරු කතානායකතුමනි ඈ රීති රීති ප්‍රශ්නයක් රීති ප්‍රශ්නයක් අපරාධ කරුවන්ට වීරසිංහ මන්තිද ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මට ගරු කතානායකතුමනි මට අහන්න තියෙන්නේ ගරු කතානායකතුමනි මට අහන්න තියෙන මෙතන 88 89 ගැන කිව්වා 88 89 ගැන අනුර කුමාර මන්ත්‍රීතුමා කිව්වා මට අහන්න තියෙන්නේ 89 අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පියෙන් ගැල්ලා මරපු කියලා මගේ තාත්තව මරපු ඒ වගේ දහස් ගණක් මරුවා ජනතා විද්‍යාල පරිවෙන් දැන් කතා කරනා වගේම 88 9 බැංකු කඩලා පාසල් වල ගිනි තියලා ඒවත් හොයන්න කරු කතානායකතුමනි ඔව් අරු කතානායකතුමනි මම ගරු කතානායකතුමනි මම සතුටු වෙනවා ගරු කතානායකතුමනි මම සතුටු වෙනවා මම කතානායකතුමනි සතුටු වෙනවා දැන් ඇතිනේ බිරු ඇතිනේ දැන් හා ඇති 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 බිරු ඇතිනේ දැන් හරිද පොඩ කතා කරන්නත් දෙන්න පොඩ කතා කරන්නත් දෙන්න ඇතිනේ ඇතිනේ හරිද ඔය ඇතිනේ ලෝක අපි දැකලා තියෙනවනේ ඇතිනේ නැද්ද ආ ඔක ඔක අලුත් හඬක් නෙවෙයි ඔක පොඩක් පොමනේරියන්ට වෙන චුට්ටක් වෙනස්සලා තියෙන බුල්ඩොග්ස් වගේ හරිද ඊට වඩා ලොකු වෙනසක් නෑ ඔය සද්දි ඒ නිසා ගරු කතා නැගතුමනි හරිද පොඩක් නේ පොඩ ඒක ඒක ගරු කතා නැද්ද පොමනේරියන් හඬක් වගේ මැලේසියාවේ ගරු කතානායකතුමනි එක්තරා එල්ටීටී කාන්තාවක් එක්තරා එල්ටීටී කාන්තාවක් පොල්ගහවෙල සිට මාදිවල දක්වා කැඳවගෙන ආවා. ඇයට හිටපු ජනාධිපතිතුමා තනියම එන මාර්ගයේ වන ගෙගිරි රෝඩ් එකේ පාර ගිහිලා පෙන්නුවා. පෙන්වීම වෙනුවෙන් මුදලක් ගත්තා. ඒ මුදල ලබා ඒ කියන්නේ එල්ටීටී මරාගෙන යන බෝම්බකාරිය 500 කින් අත්අඩංගු කරගත්ත ජනාධිපතිතුමා හැටියට ඔබතුමා දන්නවා ඒ කාලේ. ඊට පස්සේ ඔබතුමා ආරක්ෂකගේ පාර පෙන්නුවා. මා දන්නවා. ඒවා ෆයිල් කරනවා හැමෝගා ෆයිල් එකක් තියෙනවා එනිසා ගරු කතානායකතුමනි ඔය කිසි දෙයක් අද විවාදයට අදාළ නැහැ ඊට පස්සේ ගරු කතානායකතුමනි මේ පිළිබඳව මැලේසියාවෙන් සල්ලි යොපගෙනගෙන දුරකතන ඇමතුමක් ගියා අන්නේ දුරකතන ඇමතුමේ නම් බල්ලේ බුරණ සද්දයක් තියෙනවා මාගාවේ දුරකතන රෙකෝඩින් තියෙනවා හරිද එනිසා ගරු කතානායක ගොඩාක් අය කතා කරන්න ඉන්නපා මේ විදිහට එහෙනම් නැගිට්ටොත් මං කියන්න තවත් තුන්න එනිසා ගරු කතා බලවත් දැන් ගරු කතානායක සීමා කරන්න දෙන්නේ නැහැ නේද මම අගමැතිතුමා කෙනෙක් පිළිගන්නවා මා බැංකු වාර්තාව ගැන කතා කරන්නේ හැබැයි ඊට වඩා ලොකු වාර්තාවක් එළියට එනවා මම හිතන ඒ වාර්තාව හොඳයි කියලා මැලේසියාවේ නේද LTT කාන්තාවක් පොල් ගහවල සිට මාදිවල දක්වා ගෙනීමත් ඇයට ජනාධිපතිතුමා විදිහට ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂාව නැතුව වෙන ගෙගිරි රෝඩ් එකේ පාර පෙන්වීමත් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්
ඒ පිළිබඳ සිදු වූ මුදල් ගනුදෙනු පිළිබඳව කරන ලද රෙකෝඩින් අධිකරණ ඇමතුමා ඉන්න පුළුවන් නම් ෆයිල් එක ඔහෙලා ගන්න නීතිපති පාර්ලිමේන්තුවේ ඔබතුමා අද ගිහිල්ලා බලන්න නීතිපති පාර්ලිමේන්තු ෆයිල් එකක් නැහැ හොඳද එහෙත් ඒක අරු කතා නැකතුමනි මේමයි තියෙන්නේ හරිද ඒ නිසා බල්ලොබුරුපු හඬ ටෙලිෆෝන් හඬ ඒව මම කියන්නම් ඒව මම කියන්නම් එඳ කවුරුවත් ඕනේ නැහැ ඔබට හරිද එඳ එඳ අලුත් පරණ කෙනෙක් නැගිටින්නකෝ පර රෙකෝඩ් එක කියන්න මහා බැංකු වාර්තා වගේ මේ වාර්තාත් හරිද මම දෙමති කැමතිව කියගන්න හරි මා දැන් ඔබතුමාගේ රෙකෝඩ් අඩුයි ඔව් ඔබතුමාගේ රෙකෝඩ් අඩුයි ඒ නිසා මම ඒකත් කියන්න බෑ කොමාරේ වාමාංශික ව්‍යාපාරේ යම් ජේෂ්ඨ කාර්යකර්තාවයක් කරපු 1978 දී අලුත් ආණ්ඩු ක්‍රම 78 විධායක ජනාධිපති ක්‍රමය ගෙනෙනකොට ඒකට විරුද්ධ ප්‍රබල හඬක් නැගපු පොඩි එකක් දෙකකුත් තියෙන වට්ටක්කා වගේ හරි ඉතින් ගරු කතාවක් තිබුණේ ඉතින් ගරු කතාවේ මා නැවත කියන්නේ නැවතත් මාතෘකාවට එන්නේ එතකොට ඔබ හරියනවා ගරු කතාවනේ නෑ මේකත් පොඩි මේක ගරු කතාවක් තුමනි ඉතින් මා කියන දැන් ඒ නිසා මේ මහා බැංකු වාර්තාවෙන් එළියට නොවන වාර්තා ගොඩක් තියෙන බව තමයි මට කියන්න ඕන ගොඩ ඒව තමයි මේකින් එක කිව්වේ ඒ නිසා මා කියන්න උත්සාහ කරේ 2008 ඉඳන් 2012 දක්වා ව්‍යවහාරික පරීක්ෂණයක් කරා විගණනයක් කරා මහා බැංකු ගනුදෙනු පිළිබඳව අන්න එහිදී තමයි සේවක අර්ථසාධකයේ අරමුදල් විවිධ සමාගම් වලට යෙදවීම හරහා කොටස් වෙළඳ පොලේ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගන්න ලද පුද්ගලයන් සමාගම් කීප දෙනෙක් එක්ව මේ සේවක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් ඇතිකර තිබෙනවා ඒ පාඩුව බිලියන 11ට ආසන්න පාඩුවක් බව දැන් ඉලිදරව් වී තිබෙනවා ගරු සභාපතිතුමනි ගරු කතානායකතුමනි සමහර සමාගම් ඒවා කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි සමාගම් නෙවෙයි ඒත් ඒවට පවා EPF එකේ සල්ලි දාලා තිබෙනවා කොහොමද මේම වෙන්නේ ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලෙන් මිලදී ගන්නකොට කොටසක අගය රුපියල් 180ට විතර නගිනවා හැබැයි මිලදී අරගෙන 17 කෙනෙකුට එම කොටසම රුපියල් 10ටත් වඩා අඩුවෙනවා කොහොමද මේ 2008 2012 කාලේ විශේෂම විවාහික වාර්තාවේතුළු මා සඳහන් වී තිබෙනවා සමාගම් කීපයක් අත මා සතුටි මේ වෙලාවේ ඒ මොහොතේ මහ බැංකු අධිපති ධූරයේ දරපු කබ්‍රාල් මහත්මයාත් ඉන්නවා කබ්‍රාල් මහත්තයා කබ්‍රාල් ගරු මන්ත්‍රීතු ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා එතුමා මේ වාර්තාව එළියට කලින් එන්න කලින් පත්‍රවලට උත්තර දෙන්න පටන් ගත්තා ඒකෙම මට චුට්ටක් දැන්න ගරු කතානායකතුමන අපේ ගම්වල කියමනක් තියෙනවා කෙසෙල් කනට නේද හොරාට ඉස්සලා කෙසෙල් කන වැටපයින්නෝ කියන මේම වාර්තාවක් එනවා කියනකොට මම දැක්ක මාධ්‍ය සාකච්ඡා එනවා මම වාර්තාවක් එනවා කියනකොට මම දැක්ක පත්‍රවල ලිපි පළ වෙනවා ඒ නිසා චුට්ටක් ඒකේ අපිට හැඟුණා නිකන් හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපන්නද කියලා ඒ පර්ණ වාර්තාව ගැන මේ ගරු මන්ත්‍රීතුමා කතා කරනවා මගේ නම කියලා කිව්වා ඒ නිසා තමයි මම මේ පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය ඕහාරික විගරණේ වාර්තාවේ අපි කිසිම වැරදක් කළාද කියලා කිව්වේ නැහැ. ඒවලට ඔබතුමාට කියන්න අමතක වෙච්ච දේ තමයි මට හිතෙන්නේ ජවිපේ විසින් කරපු හානිය මේ රටට. ඔව්. මේකත් මතක් කරලා දෙන්න නංග ඔබතුමාට දැන්. ගරු කතාවේ මොකක්ද මේ කතා කරන්නේ? ගොඩකින් ගම් මෙච්චරයි මම. මොකක්ද කතා කරන්නේ මේ? මම මේ ඒ නෑ මමත් අහන්නේ. ඔබතුමා කරමින් ඉන්න එක මගේ කතා කිව්වා. ඔබතුමා ප්‍රාසයක් වුණා කියලා. මම මේ විනාශ මගේ කතාවේදී කියන්න පුළුවන්. ඔබතුමා රීති ප්‍රශ්නයක් නෑ රීති ප්‍රශ්නය මතු කරන්න. මෙතුමා මෙතුමාගේ පක්ෂය पोस्ट ऑफिस 682 කැඩුවා පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ වාහන 20ක් විනාශ කෙරුවා ටෙලිකොමියුනිකේෂන් සෙන්ටර්ස් 13ක් විනාශ කෙරුවා ශ්‍රී ලංකා සීටීබී එකේ බස් 550ක් ගිනි තිබ්බා බස් ඩිපෝ 15ක් ගිනි තිබ්බා ඔබතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි ඔන්න ඔය වගේම රීති නොවන ප්‍රශ්න කරන්නේ ඔබතුමා මාතෘකාවට කතා කරන්නේ එතකොට මේ කිසි අවුලක් නැහැ ඉන්න කොටක් ගරු කතා නැහැ කිතු මේ රීතියින් පිළිබඳ අවබෝධයක් නොතිබුණු බව තමයි මේ පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ මේ පාර්ලිමේන්තුවේ ගරු කතා නැහැ මහා බැංකුව පාලනය කරලා තියෙන තොහම නොවන බව ඒ නිසා තමයි දැන් පෙන්눔 කරන්නේ මහා බැංකුවේ මේ පාඩුව ඒ නිසා තමයි මහා බැංකුවේ මේ පාඩුව මේ තරම් පාඩුවක් පෙන්눔 කරන්නේ ඒ නිසා මොකද එතුමා ඒ වෙලාවේදී නේද නැත්තම් ගරු කතා නැහැ කිතුමනි ලෝකෙම දන්නවා ග්‍රීසිය කඩා වැටෙන බව කවුද ගරු කතා නැහැ කිතුමනි 2008 නේද ලෝකේ මූල්‍ය වෙනද පොලේ හටගත්තු අර්බුදය ඒක විශාල ලෙස ආව නැව් කර්මාන්තෙ ප්‍රධාන රාජ්‍යය තමයි ග්‍රීසිය නැව් කර්මාන්තෙ මත තමයි තමන්ගේ ආර්ථික විශාල පංගුවක් තිබුණේ ඒ ග්‍රීසිය පතුලනම කඩා වැටෙමින් තිබුණා යුරෝපා සංගමය ඇතුලේ සාකච්ඡා වෙමින් තිබුණා ග්‍රීසිය තමන්ගේ යුරෝපා සංගමයෙන් අයින් කරනවද කියලා ඇයි ග්‍රීසිය යුරෝපෙන් ණය අරගෙන තිබුණා ඒ ණය ගවා ගැනීම අර්බුදයට පතු වී තිබුණා
इंद ग्रीसिये मतुमीन आर्थिक कड़ावटीम मुल यूरोपे पुराम पेतरी में अनतुर करती मुना ये वेला यूरोप संघ में साकाच्चा कर ग्रीसिये यूरोप संघ में अयन करना देखी इतकोट अपे महाबैंक अधिपति कब्राल महत्व की ग्रीसिये बंदुम कर गण गर कथा नायक ए मुकाने वट को गर कथा लोके खड़ावेटे ग्रीसिये ग्रीसिये आर्थिक मुलमणि खड़ावेटन लोके पुरा ग्रीसिये इस्पाण्य पिलवन साकाच्चावक मतुवेला तिबुना ओने आर्थिक संवादिक ओने आर्थिक कथावक मे ग्रीसिये कडावेटे मगन तिबुना हबे ये कडावेटन ग्रीसिये गिहिल्ला डोलर मिलियन गणन दानवा कब्राल महात्मे महाबैंक अधिपति वर हेटी दैन मुकद वेला तीन दैन सल्लित्ने पोलियत्ने उनुदेकुत्ने ग्रीसिये तीनवत दन्ने एतर गरु कथा हंतु वेला तीन एनिसा मम हितन्ने नेगिट्टोत् एकन मन कियन्नम හරි නැගිට්ටොත් කියන්න. එතරම්ම කියන්නේ. හරිද? ඉතින් මම හරි ආසයි. පරණ අය දන්න මූණු නැගිටිනවනම් මට ආයෙ වார்த்தාව මහ බැංකුව වார்த்தාවක තියෙන්න පුළුවන්. මේක ටිකක් මහ බැංකුව වார்த்தාව. මේක මාදා වார்த்தාව. ඒ නිසා කරු කතානායකතුමනි මම කියමින් ඉන්නේ. නැවතත් මේ හොඩර් ප්ලීස් නියෝජක කතානායකතුමා. ඈ කෝටි 800 ගන්නකට වඩා වැඩියෙන් පෙට්‍රෝලියම් එකට පාඩු කරපු. සිංගප්පූරුවේ ජාත්‍යන්තර නඩු විභාගවලදී අසමත් වුන. නඩු වලට විශාල විශාල වියදම් කරපු. හෙජින් එකේ පියා කවුද? කවුද හෙජින් එක පිළිබඳව හෙජින් එක පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා දේශනයක් දුන්නේ කවුද ඔබතුමාට මතක ඇති කවුද කබ්‍රාල් ඔය කියන කැබිනට් එමෙතුවරෙක් කියන්නේ හරිද ඉතින් හෙජින් එකේ ගරු කතානායකතුමෝ ලෝකෙම දන්නා මේ හෙජින් එකේ මෙච්ච පාඩුව පෙට්‍රෝලියම් එකට අදත් ගොඩ ගන්න බැරුව අදත් පෙට්‍රෝලියම් එකේ කෝටි 8000කට ආසන්න පාඩුවක් සිදු වී තිබෙනවා කෝටි 8000 සාමාන්‍යයෙන් ගත්තොත් මේ අමාත්‍යංශ වලට නේ කෝටි 3යි එක අමාත්‍යංශයකට කෝටි 3යි 4යි. හැබැයි හෙජින් එකේ පාඩු 8000 පැනලා තියෙනවා. පාඩු ඇති කරනකොට හෙජින් මාසන් කිම ඒක සුදු පියකවුද? ඒ වෙලාවේ මහ හෙජින් කබ්‍රා. අය නැගිටනොත්. නැගිටොත් තමයි එකක් කියන්නේ. මම අද නිකන් විදියට තමයි ඉන්නේ කරු කතා නැහැ. ඒ නිසා නියෝජක කතානායකතුමනි මාත් මේ තිබෙන්නේ සේවක අරසාද කරමුදේ මුදල් උපයෝග කරගෙන විශාල ලෙස වංචාවන් සිදු කරා ප්‍රාථමික ගණන් කරුවේ කැටියට බඳුම් කරේ අවසර දුන්නේ කවුද බඳුම් කර මිලදී ගැනීම සඳහා ප්‍රාථමික ගණන් කරුවෙක් ලෙස පොල් සමාගමට ලයිසන් දුන්නේ කවුද අජිත් නිවාර් කබ්‍රාල් හිටපු අධිපතිතුමා ඒ වෙලාවේදී අජිත් නිවාර් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා හැටියට පර්පචුවල් සමාගමට බඳුම් කර මිලදී ගැනීම සඳහා ලයිසන් එකට දෙනකොට පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිතුමිය කවුද ඔබ තුමාගේ සොහිරිය ඔබ තුමාගේ සොහිරිය හරිද එනිසා මොකද්ද මේ වෙලා තියෙන්නේ මේවා මේවා මේ මේ සත්‍යය ලිදරු වී තිබෙන සත්‍යය මූල්‍ය සමාගම් ගණනාවක තමගේ ඥාතීන් දාගෙන මහා බැංකුවේ සේවක අරසාද කරමුදල විශාල මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කර තිබෙනවා එනිසා මම මේක මේ අමාත්‍යවරුන් ඉල්ලා සිටින්නේ මහා බැංකු වාර්තාව ගැන අපි කතා කරමු හැබැයි මහා බැංකුවෙන් පාලනය නියුතු වී තිබෙන සේවක අරසාද කරමුදල මුදල් තනතන නාස්ති කරමින් වියදම් කරමින් ඒට ඇති කරන ලද පාඩුව පිළිබඳව වෙනම වார்த்தාවක් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒක මම තමයි 2015 පර්පචුවල් සමාගම පෙබරවාරි මාසයේ 27 වෙනිදා රනිල් වික්‍රමසිංහත් අර්ජුන මහේන්ද්‍රත් මැදිහත් වී මහරා පර්පචුවල් සමාගමේ බඳුම් කර මිලදී ගැනීම සඳහා කරපු ගනුදෙනුව. ඒ ගනුදෙනුවේදී එදත් පෙරගත සේවක ප්‍රසාද විශේෂම කතානායකතුමනි ප්‍රාථමික වෙළඳපොලේ මිලදී ගන්නවා පර්පචුවල් සමාගම මිලදී ගන්නවා දිවිතික වෙළඳපොලේ මිලදී ගන්නවා සේවක අරසාද කරමුදල එයි මහ බැංකුවේ මිලදී ගන්නවා පර්පචුවල් සමාගම මිලදී ගන්නවා මහ බැංකුවේම අධීක්ෂණයේ තියෙන සේවක අරසාද කරමුදල එයි කෙලින්ම මහ බැංකුව සේවක අරසාද කරමුදලෙන් ගත්තේ නැත්ති ඉතින් මේ සේවක අරසාද කරමුදල උපයෝග කරගෙන තමයි 2015 බැඳුම් කරේ ගනුදෙනුවද 2012 සිට 2008 සිට 2012 දක්වා විහාරික විගණන වාර්තාව හරහා ඉදිරිපත් වී තිබෙන ගනුදෙනුවද මහා බැංකුවට සේවක අරසාදක මුදලට ඇති වී තිබෙන පාඩුවද සිදු කර තිබෙන්නේ මේ අවභාවිතාවන් හේතු කොටගෙන ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තිබෙනවා විශේෂයෙන්ම ආණ්ඩුවට
තුනෙන් දෙකක් ලැබී තිබෙනවා නේද ජනතාවගෙන් 52ක් විතර ඡන්ද ලබා දී තිබෙනවා ඒතර පෞද්ගලිකයන් සේවක සේවිකාන් විශාල ප්‍රමාණයක් ඇතුළත් ඇති මා දන්නවා ගරු වාසුදේව නානක්කාර ගරු ඇමතුමා ඔබතුමා දීර්ඝ කාලයක් කම් කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් කම් කරුවන්ට යහපත් නීති සම්පාදනය වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක් උන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක් හැබැයි මංකොල්ල කණ්ඩායම එම සේවකාර සාධකර මුදලේ මුදල් තමන්ට රිසිසේ උපයෝග කරගෙන මංකොල්ල කනකොට ඒකට ඇරෙව නැගිටින්නේ නැත්තම් ඔබ කුමන කම් කරු නායකයෙක්ද මා දැනගන්න කැමති වාසුදේව නානක්කාර මැතිතුමාගේ එනිසා ඉදිරිපත් කරන්න ඕන කැමති වෙනවා පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපේ රටේ වැඩ කරන ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරන ලද්දේ අවභාවිතව කරන ලද්දේ හොරකම් කරන ලද්දේ මේ සේවක අරසාද කරමුදලේ ඒ නිසා ඉතාමත් හොඳ පරීක්ෂණයක් කරා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු තිබෙනවා සේවක අරසාද කරමුදලේ ට්‍රිලියන 2කට අධික මුදල් ප්‍රමාණයක් කොච්චර නාස්ති කළාද කොච්චර විනාශ කළාද කොච්චර හොරකම් කළාද කියන එක පිළිබඳව ගණනය කරන ගිනුවක් සේවක අරසාද කරමුදල ඔබතුමා ඔය කියන දේ ගණකාධිපතිගේ වාර්තාව අනාත වෙන ඒ ව්‍යවහාරික ඉගෙනන වාර්තාවෙන් අර අපි කරේ වාර්තාව 2008 2012 ඒ වාර්තාවෙන් ලිදරව් වී තිබෙනවා මේ විශාලතම පාඩු වැඩි වී තිබෙන සේවක අරසාද කරමුදලට කියලා. ඒ වගේම ගරු වාසුදේව නානක්කාර ගරු ඇමතුමනි ඔබතුමාට බලා ගන්න පුළුවන් ඒ වකවානුවේ සේවක අරසාද කරමුදලේ මුදල් යොදවා මිලදී ගන්න සමාගම්වල තත්ත්වය දැන් බලන්න. ඒ සමාගම් වලින් බහුතර සමාගම් ප්‍රමාණයක් වැහිලා තිබෙනවා. බහුතර ප්‍රමාණය පාඩුවට යමින් තිබෙනවා. මිලදී ගන්නකොට කොටසක් රුපියල් 180යි. මිලදී අරගෙන දවස් 6ක් යනකොට කොටස වහින රුපියල් 20ට වගේ. ඒ නිසා විගණනේදී අහුවෙන්නේ මොකද්ද? විගණනේදී විගණකාධිපතිතුමා කියනවා කොටස් අරන් තිනවා, කොටස් මිල බහැලා තිනවා, පාඩුවක් වෙලා තිබෙනවා. හැබැයි එතන තියෙන දේශපාලන ගනුදෙනුව, එතන තිබුණු සබඳතාවයන්, බැඳීම් මම ඔබතුමාට උදාහරණයක් ඇටට කිව්වා. එන්ට්‍රස් සමාගම ඇවිල්ලා අපි රත්වත්ත ලෝහන් රත්වත්ති ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ සොහුරාගේ එන්ට්‍රස් සමාගම ආරම්භ කරන්න සේවක අරසාද කරමු අරමුදලේ මුදල් කොහොමද වියදම් කරලා තිබෙන්නේ කියලා හොයන්න. ඒ වගේම විදුලි බල මණ්ඩලය. අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ ලොකු ප්‍රවෘත්තියක් ගියා බිලියන 10කට ආසන්න කෝටි 100කට වඩා වැඩි අරසාද කරමුදල් අහිමි වෙලා කියලා. මතක ඇති විශාල ප්‍රවෘත්තියක් ගේ කාලේ විදුලි බල මණ්ඩලයේ. මොකද ඒගොල්ලෝ කෙලින්ම මහා බැංකුව හරහා සේවක අරසාද කරමුදලට තැම්පත් කළා නේ. ඒගොල්ලෝ වෙනම එකක් පවත්වගෙන ගියා. අන්නේ පවත්වගෙන ගිය මුදල් කොහෙද දැම්මේ? ඒ පවත්වගෙන ගිය මුදල් දැම්මේ එන්ට්‍රස් කියන සමාගමේ. ඒ කියන්නේ ලෝහන් රත්වත රාජ්‍ය අමාත්‍යතුමාගේ මල්ලිගේ සමාගමේ. මල්ලි දයියද මා දන්නේ නේ. ඔය එතුමාගේ සමාගමේ. එතකොට මේ වගේ තියෙන දේශපාලන සබඳතාවය. මේ සේවක අරසාද කරමුදලේ තියෙන දේශපාලන සබඳතාවයන් නාස්ති කිරීමේදී ඒ ඥාතීන් සබඳතාවයන් එතකොට අපි බලන්න ඕන මහ බැංකුවේ අධිපතිවරයා හැටියට කටයුතු කරනකොට ඔහුගේ ඥාතීන් කොච්චර ප්‍රමාණයක් මූල්‍ය සමාගම්වල ප්‍රධාන තනතුරු දරුවද ඒක කොතරම් යුක්ති සහගතද කාට හරි කියන්න පුළුවන් ඇයට සුදුසුකම් තිබෙනවා ඔහුට සුදුසුකම් තිබෙනවා ඒ නිසා ඔහු ඇය ඒ සුදුසුකමට අනුව ඒ ආයතනයට බාරගත්තා කියලා හැබැයි ප්‍රශ්නේ තියෙන එතන නෙවෙයි ගරු එමුතුමනි මහ බැංකුවේ අධිපතිවරයා විසින් මූල්‍ය පාලනය පිළිබඳ රටේ මූල්‍ය පාලනය පිළිබඳ විශාල වගකීමක් දරනකොට මහ බැංකුවේ සේවක අරසාදක අරමුදල පිළිබඳ ඔහුට වගකීමක් තිබෙනකොට මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානිය බවට පත් වෙනකොට මේ මූල්‍ය හැසිරීමේ ක්‍රියාවලියද මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රධාන භාරකාරයෙක් වෙනකොට එම භාරකාරයාගේ ඥාතීන් විශාල ප්‍රමාණයක් මූල්‍ය සමාගම්වල මුල් පුටුවල ඉඳීම මොනතරම් යුක්ති සහගතද ඒක ප්‍රශ්න කරන්නේ ඒක විගණනේදී අහුවෙන්නේ ඒක දේශපාලනේදී අහුවෙන්නේ එනිසා මා හිතනවා මේකට අවශ්‍ය වෙන්නේ විගණනයක් වගේම දේශපාලන විගණනය මේ අතර තිබුණු දේශපාලන සබඳතාවය මේ අතර තිබුණු දේශපාලන ඥාතිත්වය මේ අතර තිබුණු දේශපාලන ගනුදෙනුත් මා හිතනවා ඒ විගණනේදී අහුවෙන්න ඕන. ඒක සාම්ප්‍රදායික විගණකාධිපතිතුමාගේ විගණනයකට අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇතුළේ මූල්‍ය විගණනයක් වගේම දේශපාලන විගණනයකුත් මේ සේවක අරසාද කරමුදලට කරලා විනාශය පිළිබඳව සොයා බැලිය යුතු කියන එක තමයි අපේ ස්ථාවරය බවට පත් වෙන්නේ. එනිසා අවසන් වශයෙන් ගරු නියෝජක කතානායකතුමනි නැවත වතාවක් මහ බැංකුව වාර්තාවක් 2019 අවුරුද්ද පිළිබඳව අපිට ඉදිරිපත් කළා තිබෙනවා. මා දැක්ක එක යෝජනාව සම්මත කරපු මන්ත්‍රීවරයා ඒක සංඛ්‍යා දත්ත පුටාගමෙන් යමක් කිව්වා. නමුත් අපි කියන්නේ මේ සංඛ්‍යා දත්ත වලින් පිළිඹු නොවන මේ සංඛ්‍යා දත්ත වලින් එළියට නොවන ඉතාමත් ගැඹුරු කළු දේහයක් අපේ රට වෙලාගෙන තිබෙනවා. මෙන්න මේ දේහය පිරිසුදු කරන්න ඕනකම තිබෙනවා. ඒක වාර්ෂික මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමෙන් ඒක අපි කියවීමෙන් හෝ ඒක පිළිබඳ විවාද කිරීමෙන් පමණක් මේ අරගෙන තිබෙන කළු යාන්ත්‍රණය බිඳවට්ටන්න බෑ. මේක කළු යාන්ත්‍රණය. මා දන්නේ නැහැ ජනාධිපතිතුමා මට මතකයි මහ බැංකුවේ නිලධාරීන් කැඳවලා සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට කරන්න ඇති ප්‍රකාශ ආකාරයේ යම් චෝදනාත්මක ඉල්ලීම් ඉදිරිපත් කරා. එවැනි තැනකට පත් වෙන මහ බැංකුව මොකද්ද උන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හරි අදහසකට ඇවිල්ලා තිබුණද? මා දැක්ක පසුව මහ බැංකුවේ ඉන්න නියෝජ්‍ය අධිපති නන්දලාල් මහත්මයා කරපු සම්මුඛ සාකච්ඡාවකදී සමහර වුන් කියා සිටියා උන් ගන්නා ලද ක්‍රියාමාර්ග
ඒ ක්‍රියාමාර්ග විසින් අත්පත් වී තිබෙන යහපත් ප්‍රතිඵල ඒවා පාලනය කිරීම සඳහා උන්ගේ ක්‍රියාමාර්ග නිසා උන් අත්සන් කර තිබෙන මුදල් ප්‍රමාණය ඒ වෙනකොට බිලියන් 200ක් අත්සන් කළා තිබ්බා කිව්වා තව බිලියන 210ක් අත්සන් කරන්න යනවා කිව්වා තවත් බිලියන් 200ක් අච්චු ගසා තිබෙනවා කිව්වා තව බිලියන් 210ක් අච්චු ගහන්න යනවා කිව්වා තවත් විශාල බිලියන් ප්‍රමාණයක් අච්චු ගහන්න නියමිතව තිබෙනවා කිව්වා ඒතර මහ බැංකුවේ මේ ක්‍රියාදාමයේ පිළිබඳව අපි දන්නවා අපේ රටේ මූල්‍ය වෙනදපල හැසිරීමෙත් ආර්ථික හැසිරීමෙත් ප්‍රධාන කාර්යයක් මේ මහ බැංකුවට පැවරී තිබෙනවා හැබැයි මේ මහ බැංකුව පනතින්ම යම් අමාත්‍යංශයකට අත්පත් වී තිබුණට යම් ස්වාධීනත්වයක් නිර්මාණය කරා මේ මහ බැංකුව ගොඩනැගීමේදී ගිනීස් ගුණවර්ධන කරු එමුතුමා දන්නවා ඇයි මේ මහ බැංකුව ගොඩනැගීමේදී හිට ස්වාධීනත්වයක් දුන්නේ ස්වාධීනත්ව දුන්නේ එයා ආණ්ඩු කෝණේ දේශපාලන කෝණේ පක්ෂ කෝණේ බලන්නේ නැතුව රටේ ආර්ථික පිළිබඳවත් රටේ මූල්‍ය පාලනය පිළිබඳවත් උඩ සිට ඇස නියොමු කරන උඩ සිට බලන්න ඕන ආයතනයකට තමයි මහ බැංකුව ස්ථාපිත කරේ. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? මේ මහ බැංකුව ස්ථාපිත කරනකොට අරමුණ තිබුණේ අපේ රටේ මූල්‍ය ශේත්‍රය ඇති වෙන චලනයන්, අපේ රටේ ආර්ථික ශේත්‍රය ඇති වෙන චලනයන් උඩ සිට බලන්න. එය පක්ෂපාතීත්වකින් තොරව බලන්න. ආණ්ඩුවද විපක්ෂද කියන කෝණකින් බලන්න. තමන්ගේ තමන්ට හිතවාදී ආණ්ඩුවද තමන්ට විරුද්ධ ආණ්ඩුවද කියන කෝණකින් නොබලා මහ බැංකුව රටේ ආර්ථිකය පිළිබඳවත් රටේ මූල්‍ය ශේත්‍රය පිළිබඳවත් උඩ සිට ටෝච් එක ගසන්නෙක් බවට උඩ සිට බලන් දෙබවට තමයි මේ මහ බැංකුව පත් කරේ. හැබැයි සිදු වුණේ කුමක්? ගරු නියෝජක කතානායකගේ මහ බැංකුව අත්පත් කර ගැනීමෙති. ඒ ස්වාධීනත්වයේ රටේ ආර්ථික සහය චලනයන් පිළිබඳ උඩ සිට බැලීමේ වමනාව තිබුණත් ඇත්තටම සිදු වුණේ කුමක්ද? එක් එක් ආණ්ඩු තම තමන්ගේ පාලනය බලයට එනකොට තම තමන්ගේ හිතවාදී කණ්ඩායම් මහ බැංකුව අධිපති ධූරයට පත් කරනවා. මට මතකයි අජිත් නිවාර කබ්‍රාල් ඔබට මතක ඇති. අපෝව හමුනේ මහ බැංකුව අධිපති ධූරයට පත් වුණාට පසු නෙවෙයි. 2005 ජනාධිපතිවරුන් ඔබ සහ මා හම්බ වෙනවා මොකද්ද මහින්ද චින්තනේ ලියන්නේ ඔබ සහ මම ඔබට මතකද ඔබ හිටියා මම හිටියා ලලිත් ගුණවරන් හිටියා හරිද කවුද දැන් ඉන්න රස්සන් සංසද බාපුතුමා හිටියා හරිද එතකොට ඒක දේශපාලන විහුවය මම දේශපාලකයේ 2005 ඒ ක්‍රියාදාමයේ හිටියා ඒක හරිද වැරද වෙන විවාදය හැබැයි ක්‍රියාදාමයේ හිටියා ඒ ක්‍රියාදාමයේදී මට හම්බ වෙන්නේ කබ්‍රාල් මහත්මයා ලලිත් සිරි ගුණරුවන් මහත්මයා ඒ වගේම දැන් රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත් මහත්මයා මා ඇතුළු කණ්ඩායම. ඒතකොට ඒක දේශපාලන කෝණය. හැබැයි මේ දේශපාලන ජයග්‍රහණයෙන් පසුව අර ස්වාධීනීයයි කියන මහ බැංකුව අධිපතිවරයා බවට පත්වීම යෝග්‍යද? මගේ ප්‍රශ්නේ එතන තිබෙනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ. තමන්ගේ ආණ්ඩුවක් හදන හැම මොහොතකම ලෝකේ කොහේ හිටියත් කැඳවන කෙනෙක් තමයි අර්ජුන මහේන්ද්‍රන්. ලෝකේ කොහේ හිටියත් ආණ්ඩුවක් වැටුනහම හොයාගන්නනේ ආණ්ඩුවක් ආපු හැටි ගෙනල්ලා එක්ක ආයෝජන මණ්ඩලේ බාර දෙනවා. එක විකිණීමේ ආයතන බාර දෙනවා එක මහ බැංකුව බාර දෙනවා ඒ නිසා මහ බැංකුව ගොඩනැගීමේදී අර ස්වාධින ලෙස බලන්න උඩ සිට ස්වාධින ලෙස මෙහෙවීම සඳහා තිබුණු ආයතන වෙනුවට දේශපාලනීකරණයකට ලක් වී තිබෙනවා ඒම මේ මහ බැංකුව වාර්තාවේ ලියවෙන්නේ නැහැ ඒ නිසා මේ මහ බැංකුව ඇති වී තිබෙන දේශපාලනකරණය මුදවා ගන්නේ නැතුව මට මතකයි නාලු ගොඩේව මාත්මය ඔබතුමා മന്ത്രി මාතෘනේ පරීක්ෂණ අවසන් ඒ පරීක්ෂණ අවසන් කරන්න මේ වගේ සිද්ධ වූ ගනුදෙනු පිළිබඳ. ඒ නිසා මම මේ අවසන් වශයෙන් කියන වෙනම කුත් නෙවෙයි. මහ බැංකු වාර්තාවෙන් පිළිබිඹු නොවන ඛේද වාචකය අපේ රටේ තිබෙනවා. මහ බැංකු වාර්තාවෙන් පිළිබිඹු නොවන ඛේද වාචකය තමයි මහ බැංකුව දේශපාලන හස්තයකට යට කිරීම. ඒ නිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව අපි කහටත් අරගලයක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවත් නැගීම සඳහා වගකීමක් තියෙන එක ඇත්ත. ආණ්ඩුවේ ආර්ථික යෝජනාවන් පිළිබඳව බරක් තබමින් යෝජනා සකස් කිරීම පිළිබඳව මහ බැංකුවට වගකීමක් තියෙන එක ඇත්ත. හැබැයි ඒ වගේම මූල්‍ය චලන සහ ආර්ථික චලන පිළිබඳව උඩ සිට රට දෙස බැලීම සඳහා වූ ආයතන බවට මේ මහ බැංකුව පත් කළ යුතුයි. ඒ නිසා මහ බැංකුවේ ස්වාධිපත්‍යය මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමු කියලා යෝජනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි.